ආයුබෝවන්, තෙරුවන් සරණයි. බුද්ධ ධර්මයේ සාමාන්‍ය පෙළ 10 වැනි ශ්‍රේණිය බහුවර්ණ ප්‍රශ්නෝත්තර 1 වැනි ප්‍රශ්නයේ සිට 11 වැනි ප්‍රශ්නය දක්වා අභියෝග ජයගත් සිදුහත් බෝසතාණෝ කියන පාඩමය සුරින් බහුවර්ණ ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරන්න. දවදරුවනේ, මෙම බහුවර්ණ ප්‍රශ්න පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී ඔබට නිවැරදි පිළිතුරු තේරීම සඳහා ලැබෙනවා. එතකොට නිවැරදි හෝ වඩාත් ගැළපෙන පිළිතුරු තෝරන්න කියලයි ලකුණු 40ක ප්‍රශ්න පත්‍රයක් ඔබට හම්බ වෙන්නේ. ප්‍රශ්න 40ක ලකුණු 40ක ප්‍රශ්න පත්‍රයක්. ඉතින් ඒ ප්‍රශ්න නිර්මාණය වෙන ආකාරයට ගැළපෙන විදිහට සමානව තමයි මේ ප්‍රශ්න පත්‍ර සකස් කරන්නේ. ඒ නිසා හොඳ අවධානයෙන් මේ පාඩම් අධ්‍යයනය කරලා ඔබේ බුද්ධ ධර්මයේ පිළිබඳව පවතින දැනුම වර්ධනය කරගන්නට කටයුතු කරන්න කියලා හැමදාටම සිහි කැඳවමින් අපි බලමු ප්‍රශ්නෝත්තර මොනවද කියලා. පළවෙනි ප්‍රශ්නේ, පංචමහා විලෝකන යනු කුමක්ද? පංචමහා විලෝකන කියන්නේ මොනවද කියලායි අහන්නේ. ප්‍රධාන විල් පහකි පිළිතුර නිවැරදි නැහැ. බෝසතුන් උපත සඳහා සුදුසු පසුබිම විමසා බැලීමයි දෙවැනි පිළිතුර. තුන්වැනි පිළිතුර, පස්පව් හඳුන්වන තවත් නමකි. හතරවැනි පිළිතුර, දිව්‍ය ලෝක පහකි. ඒ පිළිතුරු වලින් පස්පව් හඳුන්වන තවත් නමක් වෙන්නට බෑ. ඒක නිවැරදි නැහැ. දිව්‍ය ලෝක පහ කියන පිළිතුරත් නිවැරදි නැහැ. ප්‍රධාන විල් පහක කියන පිළිතුරත් නිවැරදි නැහැ. එහෙමනම් නිවැරදි පිළිතුර වෙන්නේ දෙවැනි පිළිතුර. නිවැරදි පිළිතුර වෙන්නේ දෙවැනි පිළිතුර. බෝසත්තුන් උපත සඳහා සුදුසු පසුබිම විමසා බැලීම. කාලයේ දීපයේ දේශයේ කුලයේ මව කියන පංචමහා විලෝකන. පස්මහා බැලුම් කියලා කියනවා. පංචමහා විලෝකන කියලා කියනවා. පංචමහා විලෝකන කිව්වත් පස්මහා බැලුම් කිව්වත් එකම කාරණේ තමයි අහන්නේ. බෝසත් උපත සිදු වූ මොහොතේ දක්නට ලැබුණු ආශ්චර්යවත් සිදුවීමක් නොවන්නේ මිත්කුමක්ද? බෝසත් උපත සිදු වූ මොහොතේ දක්නට ලැබුණු ආශ්චර්යවත් සිදුවීමක් නොවන්නේ මිත්කුමක්ද කියන ප්‍රශ්නය. පිළිතුරු හතරක් තියෙනවා. බෝසත් උපත සිදු වූ විගස පියවර තැබීම, බෝසත් සිරිපා පිළිගැනීමට සත් පියුම් පිපීම, බෝසතාණන් වහන්සේ විසින් ආනාපාන සති භාවනාව වැඩීම, සිංහනාදයක් පැවැත්වීම. බෝසත් උපත සිදු වූ විගස පියවර හතක් තැබීම සිදුවෙනවා. බෝසත් සිරිපා පිළිගැනීමට සත් පියුම් පිපෙනවා. බෝසතාණන් වහන්සේ විසින් ආනාපාන සති භාවනාව වැඩීම සිදුවෙන්නේ නැහැ උපත සිදුවෙච්ච අවස්ථාවේදී. සිංහනාදයක් පැවැත්වීම අග්ගෝ හමස්මි ලෝකස්ස ආදී වශයෙන් සිදු කරනවා. එහෙමනම් බෝසතාණන් වහන්සේ විසින් ආනාපාන සති භාවනාව වඩන්නේ නැහැ උපදිච්ච අවස්ථාවේ. ඒ නිසා පිළිතුර වෙන්නේ නැහැ අනිකුත් පිළිතුරු. බෝසතාණන් වහන්සේ විසින් ආනාපාන සති භාවනාව වැඩීම සිදු කරන්නේ නැහැ. සිදු නොකල සිදු නොවූ දේ තමයි අපෙන් අහන්නේ පිළිතුර විදිහට. එහෙමනම් පිළිතුර තුන්වෙනි පිළිතුර. තුන්වෙනි ප්‍රශ්නය, සිදුහත් බෝසත් කුමාරාගේ ගුරුවරයා කවුද? සිදුහත් කුමාරයාගේ ගුරුවරයා කවුද කියලා යහන්නේ ලේසි ප්‍රශ්නයක්, පහසු ප්‍රශ්නයක්. සර්වමිත්‍ර බමුණා, ආලාර කාලාම තවුසා, අසිත තාපසතුමා, කොණ්ඩඤ්ඤ තාපසතුමා කියන ප්‍රශ්නය සඳහා පිළිතුරු. ඒ පිළිතුරු අතරින්
පිළිතුරු තුනක් නිවැරදි නැහැ. නිවැරදි පිළිතුර සර්වමිත්‍ර බමුණා. සර්වමිත්‍ර බමුණා තමයි රාජමාලිකාවට පැමිණලා සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේට ශිල්ප ශාස්ත්‍ර ලබා දුන්නේ. හතරවෙනි ප්‍රශ්නේ, ධන බලය, රජ බලය ආදී සියලු සැප සම්පතින් නොඅඩුව වැඩුණු සිදුහත් කුමරාට එකල කළ නොහැක්කක් නොවේ. එහෙත් කුමරු ඒවායින් උදම් නොවී සියල්ල විමසුම් නුවණින් යුතුව සිදු කරන ලදී. ඉන් පැහැදිලි වන්නේ සිදුහත් කුමරු ධන බලය රජ බලය ආදී සියලු සැප සම්පතින් අඩුවක් තිබුණේ නැහැ සිද්ධාර්ථ කුමාරයාට. ඒ නිසා කරන්න බැරි දෙයක් තිබුණෙත් නැහැ. ඒ වුණත් සිද්ධාර්ථ කුමාරයා උද්දාමයට පත් වුණේ නැහැ. සියල්ල පිළිබඳව විමසිලිමත් නුවණින් යුක්තව විමසිල්ලෙන් යුක්තව කටයුතු කළා. ඒ නිසා පැහැදිලි වෙන කාරණේ මොකක්ද කියලා අහන්නේ. බොහෝ සැප සම්පත් විඳින් නිකරුණේ කාලය ගත කළ බවයි. බොහෝ සැප සම්පත් විඳින් නිකරුණේ කාලය ගත කරපු බව කියන එක පළවෙනි පිළිතුර. ඔහු තරුණ ජීවිතයේ අභියෝග ඉතා සාර්ථකව ජයගත් ආකාරය. ඔහු සැප සම්පත් ප්‍රතික්ෂේප කළ බවයි. තුන්වෙනි පිළිතුර. හතරවෙනි පිළිතුර, ඔහුට ලැබුණු සැප සම්පත් පිළිබඳ තෘප්තියක් නොලද බවයි. මේ ප්‍රශ්න වලින් මේ පිළිතුරු වලින් මේ ප්‍රශ්නය සඳහා නිවැරදි පිළිතුරු බවට පත් වෙන්නේ දෙවනි ප්‍රශ්නේ. දෙවනි පිළිතුර, ඔහු තරුණ ජීවිතයේ අභියෝග ඉතා සාර්ථකව ජයගත් ආකාරයයි. ඔහු තරුණ ජීවිතයේ අභියෝග ඉතා සාර්ථකව ජයගත් ආකාරයයි කියන පිළිතුර. බොහෝ සැප සම්පත් තිබුණු නිසා නිකරුණේ කාලය ගෙවුවා කියන එක නෙමෙයි කියවෙන්නේ. ඔහු සැප සම්පත් ප්‍රතික්ෂේප කළා කියන එක නෙමෙයි ඒකෙන් කියවෙන්නේ. ඔහුට ලැබුණු සැප සම්පත් පිළිබඳ තෘප්තියක් ලැබුණේ නැහැ කියන එක නෙමෙයි ප්‍රකාශ වෙන්නේ. ඔහු තරුණ ජීවිතයේ අභියෝග ඉතා සාර්ථකව ජයග්‍රහණය කළා කියන පිළිතුර. පස්වෙනි ප්‍රශ්නේ, සිදුහත් කුමරු ගිහි කල මුහුණ දුන් අභියෝගයක් නොවන්නේ මින් කුමක්? සිදුහත් කුමරු ගිහි කාලයේදී මුහුණ දුන්නු අභියෝගයක් නොවන්නේ මේ පිළිතුරු අතරින් කුමක්ද කියලා යහන්නේ. තමන් ඥාතීන් ඉදිරියේ ශිල්ප දැක්වීම, කුඩා කලම තම මව අහිමිවීම, කාමභෝගී බව හා රජසැප විඳීම, ඇසතු බෝරුක දෙස සතියක් ඇසිපිය නොහෙලා බලා සිටීම කියන අභියෝග සිදුහත් කුමරු ගිහි කල මුහුණ දුන් අභියෝගයක් නොවන්නේ කියලා යහන්නේ. එහෙමනම් මුලින් දැක්වෙන තුනම ගිහි කාලේ හා සම්බන්ධයි. තම ඥාතීන් ඉදිරියේ ශිල්ප දැක්වීම ගිහි කාලේ සිදුවෙන්නේ. කුඩා කලම තමන්ගේ මව මිය යන්නේ ගිහි කාලේදී. කාමභෝගී බව සහ රජසැප විඳින්නෙත් ගිහි කාල සීමාවේදී. පැවිදි භූමියට පත් වුණාට පස්සේ ඇසතු බෝරුක දෙස සතියක් ඇසිපිය නොහෙලා බලා සිටීම කියන අභියෝගේ ජයග්‍රහණය කරන්නේ මුළු ලෝකයේ ඉදිරියේ කළගුණ සැලකීමේ උසස් වූ ගුණය ප්‍රදර්ශනය කරමින් බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුවයි. ඒ උතුම් වූ අභියෝගය ජයග්‍රහණය කරන්නේ ආදර්ශ සම්පන්න වූ අභියෝග. සුද්ධෝදන රජතුමා සිය පුතුට උසස් කාමභෝගී ජීවිතයක් ගෙවීම සඳහා තනවා දුන් සුඛෝපභෝගී මාලිගා තුන අතරට අයත් නොවන්නේ. මාලිගා තුනක් සාදා දෙනවා සුද්ධෝදන මහරජතුමා සිද්ධාර්ථ කුමාරයා. මේ හතරට අයත් නොවන පිළිතුර තෝරන්නට කියන්නේ රම්ය මාලිගාවක් හදලා දීලා තිබුණා. තුසිත එහෙම මාලිගාවක් හදලා තිබුණේ නැහැ. රම්ය, සුරම්ය, සුභ කියන තුන තමයි මාලිගා තුන. එහෙමනම් ඒ මාලිගා තුනට අයත් නොවන පිළිතුර වෙන්නේ තුසිතය කියන පිළිතුර. තුසිතය කියන්නේ දිව්‍ය ලෝකයක්. ඉතින් ඒ නිසා මේ පිළිතුර
නිවැරදි වෙන්නේ නැහැ. හත්වෙනි ප්‍රශ්නේ, සතර පෙරනිමිති දුටු මොහොතේ සිල්වත් කුමරු අවබෝධ කරගත් කරුණක් නොවන්නේ මින් කුමක්ද? සතර පෙර නිමිති දුටු මොහොතේ සිදුහත් කුමරු අවබෝධ කරගත් කරුණක් නොවන්නේ මින් කුමක්ද? උපන් සත්වයා වයසට යාම, ලෙඩවීම, මිය යාම හෙවත් ජාති, ජරා, ව්‍යාධි, මරණ, දුක් පීඩාවන් වලට ලක්වන බව, පළවෙනි පිළිතුර උපන් සත්වයා වයසට යාම, ලෙඩවීම, මිය යාම හෙවත් ජාති, ජරා, ව්‍යාධි, මරණ, දුක් පීඩාවන්ට ලක්වන බව. අපි අහන ප්‍රශ්නේ තමයි සතර පෙර නිමිති දුටු මොහොතේ සිදුවත් කුමරු අවබෝධ කරගත් කරුණක් නොවන්නේ මින් කුමක්ද කියන ප්‍රශ්නේ සඳහා පිළිතුරු. උපන් සත්වයා වයසට යාම, ලෙඩවීම, මිය යාම හෙවත් ජාති, ජරා, ව්‍යාධි, මරණ, දුක් පීඩාවන්ට ලක්වන බව සතර පෙර නිමිති දකින අවස්ථාවේදී සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ අවබෝධ කරගන්නවා. ජීවිතයේ යථාර්ථය යනු තමා දැන් රජ මැදුරේ අත්විඳින ජීවිතයේ බව. ජීවිතයේ යථාර්ථය යනු තමා දැන් රජ මැදුරේ අත්විඳින ජීවිතයේ බව. සතර පෙර නිමිති දැක්කට පස්සේ එහෙම එකක් කල්පනා කරන්නේ ජීවිතයේ යථාර්ථය කියන්නේ රජ මාලිගාවේ විඳින ජීවිතය නෙවෙයි. මහලු වීම, ලෙඩවීම, මරණය සමස්ත සත්ව ප්‍රජාවටම සසර මුහුණ දීමට සිදුවෙන බව. සසර මුහුණ දීමට සිදුවෙන බව. ප්‍රජාවටම සසර මුහුණ දීමට ඇති අනිවාර්ය අභියෝගයක් බව. මහලු වීම, ලෙඩවීම, මරණය සමස්ත සත්ව ප්‍රජාවටම සසර මුහුණ දීමට ඇති අනිවාර්ය අභියෝගයක් බව. තුන්වෙනි කාරණේ, හතරවෙනි කාරණේ, නිෂ්කාමී සැහැල්ලු පැවිදි ජීවිතයට ඇතුළත් වීමෙන් සාංසාරික අභියෝග ජයගත හැකි බව. ප්‍රශ්නේ නැවත වතාවක් බලමු. සතර පෙර නිමිති දුටු මොහොතේ සිදුහත් කුමරු අවබෝධ කරගත් කරුණක් නොවන්නේ මින් කුමක්ද කියන ප්‍රශ්නේ. උපන් සත්වයා වයසට යාම, ලෙඩවීම, මිය යාම හෙවත් ජාති, ජරා, ව්‍යාධි, මරණ, දුක් පීඩාවන්ට ලක්වෙන බව සතර පෙර නිමිති දුටු අවස්ථාවේදී අවබෝධ කරගන්නවා. ජීවිතයේ යථාර්ථය යනු තමා දැන් රජ මැදුරේ අත්විඳින ජීවිතයේ බව. ජීවිතයේ යථාර්ථය කියන්නේ තමන් රජමැඳුරේ විඳින සැප සම්පත් සහිත වූ ජීවිතය බව කියලා කල්පනා කරන්නේ නැහැ. ඒක නෙමෙයි ලෝකයේ යථාර්ථය. සතර පෙර නිමිති දැක්කට පස්සේ සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ මේ විදිහට කල්පනා කරන්නේ නැහැ. එහෙමනම් සතර පෙර නිමිති දැකපු වෙලාවේ අවබෝධ කරගත් කරුණක් නොවන පිළිතුරයි තෝරන්නට තිබුණේ. ඒ පිළිතුර නිවැරදි. නිබ්බුත පද කීවේ කවුද? නිබ්බුත පද ප්‍රකාශ කරන්නට යෙදුනේ කවුද කියලා අහන්නේ? යශෝදරා දේවිය, සුජාතාව, ප්‍රජාපති දේවිය, කිසා ගෞතමි. නිබ්බුත පද කියන්නට යෙදුනේ, නිබ්බුත පද ප්‍රකාශ කළේ කිසා ගෞතමි. අභියෝග හමුවේ නොසැලී මුහුණ දීමට සිදුහත් කුමරු සතු වී තිබූ උදාර ලක්ෂණයක් වන්නේ. අභියෝග හමුවේ නොසැලී මුහුණ දීමට සිදුහත් කුමරු සතු වී තිබූ උදාර ලක්ෂණයක් වන්නේ සුදුසු වයසට සුදුසු දේ කිරීම, විමසුම් නුවණින් කටයුතු කිරීම, ඉවසීම, කැපවීම හා අධිෂ්ඨානය ඉහත සියල්ල කියන පිළිතුරු වලින් පිළිතුරු විදිහට තෝරගන්නට පුළුවන්. නැවතත් ප්‍රශ්නේ බලමු. අභියෝග හමුවේ නොසැලී මුහුණ දීමට සිදුහත් කුමරු සතු වී තිබූ උදාර ලක්ෂණයක් වන්නේ සුදුසු වයසට සුදුසු දේ කිරීම,
විමසුම් නුවණින් කටයුතු කිරීම, ඉවසීම, කැපවීම හා අධිෂ්ඨානය ඉහත සියල්ලම කියන පිළිතුරු වලින් ඉවසීම කැපවීම හා අධිෂ්ඨානය අභියෝගයකරණය කිරීම සඳහා සිදුහත් කුමාරයා සතුව පැවතුණු ලක්ෂණ වන්නේ. ඉවසීම කැපවීම හා අධිෂ්ඨානය. දහවෙනි ප්‍රශ්නේ, බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා සිදු කළ වසර කාලය වන්නේ, වසර ගණන වන්නේ, වසර පහකි, වසර හතකි, වසර හයකි, වසර දෙකකි? පිළිතුර තමයි දුෂ්කර ක්‍රියා කරනවා වසර හයක්. ඉතින් අපි මේ සාකච්ඡා කරමින් සිටින්නේ සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේ 10 වෙනි ශ්‍රේණියේ පාඩම් සියල්ලක් තුලින්ම ප්‍රශ්න සකස් වෙනවා සාමාන්‍ය පෙළ විභාගයේදී. 10 ශ්‍රේණිය සහ 9 ශ්‍රේණිය කියන පොත් දෙකම ආශ්‍රය කරගෙනයි ප්‍රශ්න පත්‍ර සකස් වෙන්නේ. බහුවරණ ප්‍රශ්නවලදී වැඩිපුරම 10 ශ්‍රේණියේ පාඩම් වලින් අවධානය යොමු කරමින් ප්‍රශ්න සකස් වෙච්ච බව පසුගිය කාල සීමාව තුළ සකස් වෙලා තියෙන ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කරද්දී අපිට පැහැදිලි වෙනවා. ඒ නිසා 10 ශ්‍රේණිය, දැන් මේ වෙද්දී ඔබ වසරකට කලින් 10 ශ්‍රේණිය පාඩම් ඉගෙනගෙන තිබෙන්නේ. ඒ නිසා 10 ශ්‍රේණිය ඉගෙනගත්ත බොහෝ දේවල් අමතක වෙලා තියෙනටත් පුළුවන්. ඒ දේවල් නැවත මතක් කරගනිමින් විචාරශීලීව ඉතාමත් හොඳින් නිවැරදි විදිහට ප්‍රශ්න සඳහා පිළිතුරු ගොඩනගා ගන්නට, පිළිතුරු තෝරා ගන්නට අපිට මේ අත්වැලක් වෙනවා. ඒ නිසා අපි සාකච්ඡා කරන්නේ මේ බහුවර්ණ ප්‍රශ්නෝත්තර. පළවෙනි ප්‍රශ්නයේ සිට 11 වෙනි ප්‍රශ්නය දක්වා අපි මේ පාඩමේදී ප්‍රශ්න උත්තර සාකච්ඡා කරන්නට යෙදුණා. ඔබට අදහස් සුදහස් පහතින් සඳහන් කරන්නට පුළුවන්. ඔබට යම්කිසි ගැටලුවක් තිබෙනවා නම් අපින් ඒ සඳහා පිළිතුරු ලබා ගන්නට පුළුවන්කම පහසුකම් අපි සලසා දෙන්නට සූදානමින් සිටිනවා. අපි මේ පාඩම් ඉදිරිපත් කරන්නේ පිරිවෙන දහම් පාසල හා පාසල කියන YouTube නාලිකාව තුළින්. සුවහසක් දුවා දරුවන්ට බුද්ධ ධර්මයේ විශේෂ සඳහා, ඒ සාමාර්ථයක් සඳහා යන්නට, ඒ වගේම බුදු දහම තුළින් ඉගැන්වෙන වටිනා පණිවිඩ අන්තර්ගත වෙන මේ විශේෂ ධාරාව හොඳින් කැමැත්තෙන් සියලු දෙනාටම හැදෑරීම සඳහා අවස්ථාව උනන්දු ඇති කරවීම අපගේ බලාපොරොත්තුවක් බවට පත් වෙනවා. එසේනම් අප හා එක්වන්න බුද්ධ ධර්මයේ විශේෂ සම්බන්ධ ඕනෑම ගැටලුවක්, ඕනෑම ප්‍රශ්නයක් සාකච්ඡා කරන්නට, ප්‍රශ්නවලට පිළිතුරු නිර්මාණය කරගන්න ආකාරය අපි දිගින් දිගටම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එසේනම් අපේ නාලිකාව සමග එකතු වෙන්න, අපව සබ්ස්ක්‍රයිබ් කරන්නට සහ ලයික් කරන්නට, ඒ වගේම ෂෙයා කරන්නට, අනිකුත් යාළුවන්ට දැනුවත් කරන්නට, ඔබගේ හිත මිත්‍රාදීන්ට දැනුවත් කරන්නට පුළුවන්කම තියෙනවා. එහෙමනම් ඒ පණිවිඩය ලබා දෙමින් අපි මේ පාඩමින් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණයි.